මෙරට කොවිඩ් වසංගතය ආරම්භ වූ දා පටන් දිනක් තුල තහවුරු කරන ලද වැඩිම කොවිඩ් රෝගීන් ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 4000 ඉක්මවමින් ඊ දිනට පමණක් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 4304ක්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 389000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේවන විට කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා කිරීමේදී දත්ත සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන්ද චෝදනා එල්ලවනවා. ඊයේ දිනේදී දෛනික රෝගීන් 4000 ඉක්මවා වාර්තා වූ බව නිවේදනය කළත් වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත සටහනේ දක්වා තිබුණේ මීට පෙර දිනයක කොවිඩ් රෝගීන් 5000ක් පමණ වාර්තා වී ඇති බවයි. රෝගීන් වාර්තා වීමේදීත් මරණ සංඛ්‍යා වාර්තා කිරීමේදීත් දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. වසරකට වැඩි කාලයකදී අධිකර ජනාධිපතිතුමාගේ ඉඳලා සියලුම දෙනාම උත්සාහ කරුවා මේ දත්ත හරියාකාරව ලබා ගැනීම සහ ඒවා යාවත් කාලින කිරීම පිළිබඳව තියෙන ගැටලු විසඳන්න. අපිට පේන තියෙන කාරණාව තමයි මේ වෙනකොටත් ඒ දත්ත පිළිබඳව තියෙන ගැටලුව ඒ ආකාරයෙන්ම පවතිනවා. ඒ හින්දා අපිට නිවැරදි ගමන් මාර්ගය පේන්නේ නැහැ. මරණ සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ, රෝගීන් සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ, මොනම ප්‍රදේශවලද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වෙන්නේ සහ අපි අවධානය කළ යුතු සහ අපි ඉලක්කය විය යුත්තේ මොකද්ද කියන එක මේ වෙනකොට පැහැදිලි වෙලා නැහැ. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ දත්ත ලබා ගැනීමේදී සහ ඒ කළමනාකරණය කිරීමේදී ඒ අදාළ බලධාරීන් හරියාකාරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 183ක් පිළිබඳවද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පිරිස අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලින් දෙදෙනෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 45ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 136 දෙනෙකුද ඇතුළත්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 7366ක් ලෙසයි. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදා ශක්ති නෞකාව අද උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙන විත් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. එසේම ඊයේ දින ඉන්දියාවේ ශක්ති නෞකාවද මෙරටට ඔක්සිජන් ටොන් 100ක් රැගෙන පැමිණියා. මේ අතර නිරෝධායන උපදෙස්වලට පටහැනිව හැටන් කොටගල වතුකෝවිලේ උත්සවයක් පවත්වා තිබෙනවා. සාමි වරවා. ආ සරි මම. සාමි දන්තික කරුණා. ආරෙන් පොස්මාරයි දෙන්නේ. දෙල පොඩ්ඩක්. හරි හරි. කොහොම පොඩ්ඩක්. ඒ සම්බන්ධයෙන් එම කෝවිලේ කමිටු සමාජිකයින්ට එරෙහිව අධිකරණයේ හමුවේ නීතිමය පීවර කන්නා බවයි ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේ. පොළොන්නරුව ප්‍රදේශයේ නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර සිටින කොවිඩ් රෝගීන් දින 14කට පසුව ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. ඉදිරියට අපි බලාපොරොත්තු වෙන වැඩිපුර රෝගීන් සංඛ්‍යාවකට අවශ්‍ය ප්‍රතිකාර නිවෙස්වල රඳවා කිරීමේ ක්‍රමවේදයට අනුගත වෙන්න. විශේෂයෙන්ම මේ රෝගය බොහෝන රෝගීන් අපිට හම්බ වෙනකොට මුල්ම අවස්ථාවේ හම්බෙන රෝගීන්ට අපිට මේ සාර්ථකව කරන්න පුළුවන් අපි විශේෂ අවධානයක් යොමු කරලා පළවෙනි දවස් කීපේ විශේෂයෙන් පළවෙනි සතිය වගේ ඇතුළත මේ රෝගීන් වෙනුවෙන් අපි රෝගීන් රැක බලා ගන්නවා. රෝගීන්ගේ තියෙන අවදානම් සහිත අවස්ථා කලින්ම හඳුනාගෙන අවශ්‍ය නම් ඒගොල්ලන් පමණක් රෝහල් පද්ධතියට අපි යොමු කරනවා. ඒකත් ඇත්තටම මේ රෝහල් ධාරිතාවයේ ඉක්මවන යන අපි කරන ලොකු කටයුත්ත. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන ෆයිසර් එන්නතේ මාත්‍රා තොගයක් අද අලුයම මෙරටට රැගෙනු ලැබුවා. ඒ QR 668 දරන කටාර් සේවයට අයත් ගුවන් යානයකින්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.